අද්විතීය වූ මధుර හඬකට හිමිකම්කේ විශාරද නීලා වික්‍රමසිංහ ගුවන් විදුලි සංස්ථාව හරහා සිය ගායන ජීවිතය ආරම්භ කරන්නේ 1959 වසරේදී පමණ. එතෙන් පටන් දශක 5ක පමණ කාලයක් සිය සොඳුරු ස්වරයෙන් රටක් නලවන්නට ඇය සමත් වුණා. රන් ටිකිරිසිනා වියෝගී ගැයනා හදේ දවසක් තා රෑ වසන්ත සනකෙලියේ පුංචි සිතේ පුංචිසිනා අදි රසික සවන් අග සදාතනිකව ගිගුම් දුන් ගීත රසක හිමිකරණිය වන්නේ නීලා වික්‍රමසිංහ මහත්මියයි. සිනමා නිර්මාණ රසකට පසුබිම්ගේ ගායනෙන් දායක වූ ඇය සරසවේ ජනාධිපති හා සුමතියන සම්මානවලින් අවස්ථා රසක දීපිතුම් ලැබුවා. ගායන ක්ෂේත්‍රයට පමණක් නොව පෝලියෝ රෝගිය මෙරටින් තුරන් කිරීම සඳහාත් අපරිමිත ලෙස නීලා වික්‍රමසිංහින් කැප වූයේ එම රෝගීන් මෙරට දරුවන් ආරක්ෂා කිරීමේ පරම චේතනාවෙන්. පසුගියදා සැමරුණු සිය ජන්මදිනයට සමගාමීව කොවිඩ් අරමුදල වෙනුවෙන් රුපියල් 105ක මුදලක්ද පරිත්‍යාග කළ බවයි ඇගේ සමීපතමයින් පවසන්නේ. ගායන ශිල්පිනියක්, සංගීත ගුරුවරියක්, සමාජ සේවිකාවක් වූ නීලා වික්‍රමසිංහ මහත්මිය මේ යන විට රාජ්‍ය තාන්ත්‍රික සේවයටද එක්ව සිටියා. ඉතාලියේ මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස පසුගිය සඳුදා රාජකාරි ආරම්භ කළ ඇය අභව ප්‍රාප්ත වන්නේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්. මේ යන විට ඇය 71 වන වියේ පසු වුණා. නීලා වික්‍රමසිංහ මහත්මියගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ. සදා